ජාත්‍යන්තර සමුළුවක ඉන්දියාවයි ලංකාවයි අතර පාලමක් සකස් කිරීම ගැන ඇහුවා. මම මේ වෙලාවේදී කියපු එකම දේ තමයි පහුගිය කාලේ ඉහළම මට්ටමේ ආණ්ඩු දෙක අතර මේ ගැන සාකච්ඡා ගොඩක් තිබුණා. ඒක වෙළඳාමට හොඳ දෙයක් වෙන්න පුළුවන්. නමුත් ඒක දේශපාලන වශයෙන් ගන්න ඕන තීන්දුවක් කියන ප්‍රකාශයයි කරේ. කිසිම තැනක අපේ රජය ඒ වගේ පාලමක් නිරවශයෙන් හදනවා කියලා සාකච්ඡා වේදිලා නැහැ. එහෙම කිව්වෙත් නැහැ. ඒ දනුවක්වත් හදන්නේ නැහැ. ඒ කාලේ මෙහෙ සිංහලෙන් කතා කරලා ජනතාවට බංකිමුන්ට ඉංග්‍රීසි වෙන එකක් කතා කරන විදියට අපි කතා කරන්නේ නැහැ. ඉන්දියාවේ මහාමාර්ග අමාත්‍යවරයා ඉන්දියානු පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සදාකාලිකව යාකරන හනුමා පාලම ඉදි කරනවා කිය. ඉන්දියානු ප්‍රාන්ත රජ අමාත්‍යවරයෙක් තමයි ඔය කතා කරලා තියෙන්නේ. නමුත් ඉන්දියානු රජයක ප්‍රතික්ෂේප කරලා තියෙනවා එහෙම අදහසක් නැහැ කියලා. එන්න නැති අදහසක් ගැන හිතෙන්ම වාගෙන පරාජිතක දේශපාලඥයන් එවැනි දේවල් අරගෙන තමන්ගේ බංකොලොත්භාවය ප්‍රදර්ශනය කිරීම ගැන අපි කනගාටුවටපත් වෙනවා. මේ සම්බන්ධයෙන් ඇත්ත මොකද්ද කියලා මම ඉන්දියන් තනාපති කාර්යාලයේ සම්බන්ධ වෙලා විමසුවා. මට ඉන්දියන් ආණ්ඩුව වෙනුවෙන් තනාපති කාර්යාලයේ නිල වශයෙන් දෙනුම් දීලා තියෙන මොකද්ද ඉන්දියාවට ලංකාවට අතර පාලමක් අද අනුමන් පාලමද රාමර් පාලමද මොන පාලම අදන්නට උත්සාහයක් නැහැ. නිලව සැලසුමක් නැහැ කියලා මට දැනට කියලා තියෙනවා. ලංකාවේ මමත් ඇමතිවරයෙක්නේ. අපිට දැනට වැඩක් කරන්න බෑනේ. ඒ නිසා මෙතන කොහොම සැලසුමක් නැහැ. කරුණාකර සිංහල ජනතාව උස්සන වැඩ කරන්න එපා කියලා අර මගේ මිත්‍රවරුන් දෙන්නා. උදේ ගම්මන වලටත් විමල් වෙනසට මට කියන්න කැමතියි. අද ඉන්දිය විරෝධයකොත් ඇති කරනවා ওই වගේ කතාවල් කීමේ. ඉන්දියාවට අපෙන් අවශ්‍ය එයාගේ ආරක්ෂාවට ප්‍රශ්නයක් නොවන විදියට ලංකාවේ ඒ ජාත්‍යන්තර සම්බන්ධතාවය පවත්වාගෙන යෑමයි. අපිට මොනවද ඉන්දියාවෙන් අවශ්‍ය? අපේ ආර්ථිකය ගොඩනගන්න ඉන්දිය වෙළඳපොළ අපිට අවශ්‍යයි. ආර්ථික පාලම අපි හදාගත්තොත් අපිට පුළුවන් ඒ ආර්ථික පාලම හරහා අපේ බඩු භාණ්ඩ සේවාවන් ඒ වෙළඳපොළට විකුණන්න. හම්බන්තොට සූරියවැව නබට ගස්වැව ප්‍රදේශයේදී අධිවේගී මාර්ග ව්‍යාපෘතියට අයත් ජලපවසරයක් අද උදේ ඇලකට පෙරලී තිබෙනවා. අසුනේ සිරවී සිටි රියදුරා ප්‍රදේශවාසීන් බේරාගත්තේ දැඩි පරිශ්‍රමයකින්. පැය දෙකක මෙහෙයුමකින් පසු ඉවතට ගැනුණු රියදුරා හම්බන්තොට රෝහලට තුලත් කෙරුණා. ඇල මාර්ගයටද දැඩි හානි සිදුව තිබෙනවා. එම මාර්ගයේ භාවිත නොකරන ලෙස මහවැලි අධිකාරිය එම ව්‍යාපෘතිය බාර චීන සමාගමට දන්වා තිබුණා. සමාගමේ රියදුරන් අත්නෝමතිකව මාර්ගයේ භාවිත කරන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. රත්නපුර කුරුවිටදී ඇස්බස්ටෝස් ප්‍රවාහනය කළ ලොරියක් ඊයේ රාත්‍රී කන්ටේනරයක ගැටීමෙන් අනතුරට පත්වුණා. කන්ටේනර් රියදුරු දැඩි ලෙස තුවාල ලබා අවිස්සාවේල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ මහරෝහලට මාරු කර යවා තිබෙනවා. ලොරි සහායකයා අවිස්සාවේල රෝහලේ ප්‍රතිකාර ලබනවා. රටේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී දරු පරපුර පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම ඉතාමත් වැදගත්. දරුවන් වෙනුවෙන්ම දිවයිනපුරා ක්‍රියාත්මක විශේෂ ව්‍යාපෘතියක් ගැනයි මේ අපි ඔබට කියන්නේ. තරඟකාරී අධ්‍යාපන සහ සමාජ රටාවට හුරු වී සිටින වත්මන් දරු පරපුරේ මානසික සුවය උදෙසා සුහුරු ළමා උද්‍යාන නමින් විනෝද උයන් නිර්මාණය කිරීම මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව දිවයිනපුරා ක්‍රියාත්මක කරනවා. බත්තරමුල්ල දියත උයනේ නිර්මාණය කළ පළමු උද්‍යානය පසුගියදා විවෘත කරනු ලැබුවේ අමාත්‍ය පාටනී චම්පික රණවක සහ නියුච අමාත්‍ය ලසන්ත අලගියවන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. ගොඩාක් දිනව දේන ගොඩාක් සතුටි. මට හොඳට සෙල්ලම් කරන්න පුළුවන් මේක හදපු එක ගැන. ඉතින් අලුතෙන් මේ වගේ මේ පළාතරම ආපු එක හොඳ වටිනා දෙයක්. මේ වගේ කටයුතු ඉදිරියටත් කෙරෙන්න ඕන. හුඟක් සතුටුයි. ඉතරම ආවම පොඩි කට්ටියට සෙල්ලම් කරන්න නැතුව ලොකු අඩුපාඩුවක් තිබුණේ. අනාගත ශ්‍රී ලංකාව සාමකාමී රටක් වනු දැකීමට නම් වර්තමාන දරු පරපුර තුළ සාමකාමී මනසක් නිදහස් මනසක් ඇති කිරීම අත්‍යවශ්‍ය කර සාධකයක් වෙනවා. එනිසාවෙන් සුහුරු ළමා උද්‍යාන මේ ආකාරයෙන් ඉදිකිරීමේ කාලීන අවශ්‍යතාවය ඒ ලෙසින් අපිට අර්ථ ගන්නවන්නට පුළුවන්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමත ප්‍රමාණයට වඩා මධ්‍යස්ථාර අඩංගු ආයුර්වේද නිෂ්පාදන අලෙවිදිකරණ ආයතන පරීක්ෂා කිරීමට උපදෙස් ලබා දී ඇතැයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටි අද පැවති මාධ්‍ය හමුවකදී.
අදාළ උපදෙස් අමාත්‍යාංශයේ ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමේදී ලබා දී තිබෙනවා. ආයුර්වේද නිෂ්පාදන සඳහා අනුමත මද්‍යසාර ප්‍රමාණය 4.5%. එම ප්‍රමාණය 10% ඉක්ම වූ ආයුර්වේද නිෂ්පාදන හතරගෙන ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ. 10% මද්‍යසාර ප්‍රමාණය කිසිසේත්ම ඖෂධ නිෂ්පාදනයෙන් ලැබෙන්නේ නැහැ. එහෙමනම් ඔවුන් මද්දේසාරයේ මේකට එකතු කරනවා. මම නියෝග කරා මේ සියලුම නිෂ්පාදන ආයතන වටලන්නට. වටලලා මේවා පරීක්ෂා කරලා වහම ඖෂධ නාමයෙන් වෙළඳපොළට නිකුත් කළ තියෙන මේ නිෂ්පාදන සියල්ල තහනම් කරලා ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න. ඒවා බෙදාහරිනු සහ වෙළඳාම් කරන සියලු අයටත් විරුද්ධව තදින් නීතිය ක්‍රියාත්මක කරන්න කියලා වැඩිදුරටත් අදහස් දක්වූ අමාත්‍යවරයා. ආයුර්වේද සහ පාරම්පරික වෛද්‍ය ක්‍රමයේ තියෙන ඖෂධ වලට අවශ්‍ය දේවල් තමයි අබින් අවශ්‍යයි. ඒ වගේම කංශා අවශ්‍යයි. අබින් අවුරුදු 4ක කාල පරිච්ඡේදයකට අපේ රටට ලැබුණේ නැහැ ඉන්දියාවෙන් ඒක ගෙනේම තහනම් කිරීමක් තුල. ඒ නිසා අබින් යොදා නිෂ්පාදනය කරන ඉතාමත්ම වැදගත් ඖෂධ සෑදීමට බැරි වුණා. පළවෙනි වරට පසුගිය අවුරුද්දේ අපි අබින් මේ රටට ගෙනාවා. කංශා අපිට ලැබෙන එකම ක්‍රමය තමයි ශ්‍රාවි පද්ධතිය තුල තහනම් කරපු කංශා. නමුත් ඒවා අපිට ලැබෙනකොට ඒවැයි ජීවකන හුඟක් අඩු වෙලා වේලිලා කල්ගත වෙලා ඒ නිසා මම බලාපොරොත්තු වුණා ඉදිරියේදී හමුදා ආරක්ෂාව මත කංශා වගා කිරීමට. දින 10ක් වයසැති පිරිමි දරුවෙකු යාපනය ඉලවාලේ වඩිලි අඩිප්පු ප්‍රදේශයේ දමා ගොස් තිබියදී අදාළියම සොයාගෙන තිබෙනවා. එම ප්‍රදේශයේ කොවිලක් අසල කාඩ්බෝඩ් පෙට්ටියක බහා දරුවා තමා ගොස් තිබෙනවා. ප්‍රදේශවාසීන් දරුවා ඉලවාලේ පොලිසියට බාර දීමෙන් පසු තෙලිප්පලේ රෝහලට ඇතුළත් කළා. දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනයේ මහරෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණා. දරුවාගේ මව්පියන් සොයා ඉලවාලේ පොලිසිය පරීක්ෂණ පවත්වනවා. සාදර අනුග්‍රහය ඉන්ද්‍රා ට්‍රේඩර්ස් හොඳම තැනින් හොඳම වාහන මොබිටෙල් උපහාර මොමිලේ ස්මාර්ට් ජංගම දුරකථනයක් සමඟ අගනා පැකේජයක් සැමට ඒවත් පිළිසිතුව තියාගන්නවා නම් මේ ගැටළු හුඟක් අපට විසඳ ගන්න පුළුවන්. ප්‍රීමා සවිසෝයා චිකන් රසති නම් ප්‍රීමා සවිසෝයා වල ශෂේ දෙකක් තියෙන නිසා ඕන වෙලාවක ඕන විදියකට හදා ගන්න හරි ලේසි. මිරිසට කිරට බැදුමට වගේම තෙල් දාලා ගන්නත් පුළුවන්. ප්‍රීමා සවිසෝයා හිතට හරියන කැමති විදියට. තායිලන්ත හමුදා පාලනය සකස් කළ නව ව්‍යවස්ථා පිළිබඳ ජනමත විචාරණය අද පැවැත්වුණා. එහි ප්‍රතිඵලය කුමක් වුවද ලබන වසරේ අවසන් භාගයේදී මහා මැතිවරණය පවත්වන බවයි හමුදා පාලනය කියා සිටින්නේ. තායිලන්තයේ අද පැවති ජනමත විචාරණයේදී මිලියන 50ක පමණ ඡන්දදායකින් පිරිසක් ඡන්දය ලබා දීමට සුදුසුකම් ලබා සිටිනවා. ඉන් 80%ක් ඡන්දය ප්‍රකාශ කරනු ඇති බවයි තායිලන්ත මැතිවරණ කොමිසම අපේක්ෂා කරන්නේ. ආරක්ෂාව සඳහා 200,000ක පමණ පොලිස් නිලධාරීන් පිරිසක් අනුමත කර තිබුණා. තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත්චාන් ඔචාහා හිටපු අග්‍රාමාත්‍ය ඉන් ලක්ෂිනවත්‍රා ඡන්දය ප්‍රකාශ කළා. 2014 වසරේදී තායිලන්තයේ හමුදා පාලනයට නතු වුණා. හමුදා පාලනය පත් කළ කමිටුවක් නව ව්‍යවස්ථාව සකස් කළා. ඊට රට ප්‍රධාන දේශපාලන පක්ෂ රැසක් විරෝධය පළ කර තිබෙනවා. ජනමත විචාරණය පිළිබඳ ප්‍රචාරණ කටයුතු හමුදා පාලනය තහනම් කර තිබුණා. එසේම ඊට එරෙහිව අදහස් පළ කරන හා විරෝධය දැක්වූ පිරිස් අත්අඩංගුවට ගැනීමට හමුදා පාලනය පියවර ගත්තා. නව ව්‍යවස්ථාව ජනතාව අනුමත කළහොත් ඉදිරියේදී පවත්වන සියලු රජයන්ට හමුදා පාලනය සකස් කළ නීතිවලට අනුව ක්‍රියා කිරීමට සිදුවනු ඇති. ක්‍රීඩාපුවත් ඔබ වෙත ගෙනීමේ සාදර අනුග්‍රහය. ප්‍රීමා ටොප්ස් නූඩල්ස් ප්‍රමාණයෙන් ලොකුයි, රසින් වැඩි, මුව පුරවන ගතියෙන් වැඩි. රියෝ ඔලිම්පික් ක්‍රීඩා උලේ පළමු රන් පදක්කම දිනා ගැනීමට ඇමරිකාව සමත් වුණා. ඒ මීට 10 වායු රයිෆල් කාන්තායි සව්වෙන්. කාන්තායි සව්වේ රන් පදක්කම ඇමරිකාවත්, ඒ ඉරිදී සහ ලෝකඩ පදක්කම් චීනයත් දිනා ගත්තා. වසර 92කට පසු ඔලිම්පික් ක්‍රීඩාවලියට එක් කර තිබෙන කාන්තා රග්බි සව්වේ ඊයේ පැවති පළමු තරගෙන් ලකුණු 24-7 ලෙස ප්‍රංශය ජය ලැබුවේ ස්පාඤ්ඤය පරාජය කරමින්. කිලෝමීටර් 237ක දුරකින් සමන්විත වූ පිරිමි මාර්ග පාපැදි තරගෙන් රන් පදක්කම දිනාගනු ලැබුවේ බෙල්ජියමේ ග්‍රේග් වෑන්ඩ් විසින්.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිහිනුම් ක්‍රීඩිකා කිමිකෝ රහීම් අද කාන්තා පසුපස ආරමීට සීසාවේ මූලික වටේට සහභාගී වෙනවා. ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9:30ට තරගය ආරම්භ වීමට නියමිතයි. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙනේ මේ සාදර අනුග්‍රහය. ප්‍රීමා ටොප්ස් නූඩ්ල්ස් ප්‍රමාණයෙන් ලොකුයි රසින් වැඩි මුව පුරවන ගතියෙන් වැඩි.